Hi friends, welcome to the English Stream Facebook page. Today I come to meet you with a new pattern. The pattern that we are going to study today is I am in the mood for. හොඳයි. අද මම නවාතර කතාවක් සමගින් ඔයාලා මොන ගැන ඇවිල්ලා ඉන්නවා. අද අපි ඉගෙන ගන්න නවාතර තමයි I am in the mood for කියන වාක්‍ය රටාව. This pattern can be used instead of saying I want, I like. ඒතර මේ වාක්‍ය රටාවට භාවිතා කරන්න පුළුවන් I want, I like කියන වාක්‍ය රටාව වෙනමට. What's the single meaning of this pattern? මොකද මේක සිංහල අදහස? මම යම් දෙයකට කැමති හෝ මම යම් දෙයක් කරන්න කැමති. මට යම් දෙයක් අවශ්‍යයි නැත්නම් මට යම් දෙයක් කරන්න අවශ්‍ය නැහැ සිංහල අදහස් කියන දීමට අපිට මේ I'm in the mood for කියන වාක්‍ය රටාව භාවිත කරන්න පුළුවන්. I'm going to apply this pattern in a sentence. දැන් මම යන්නේ මේ වාක්‍ය රටාව වාක්‍යයක් තුළ යොදවා ගන්න. Let's learn how to apply this pattern in a sentence. අපි ඉගෙන ගමු මේ වාක්‍ය රටාව කොහොමද වාක්‍යයක් තුළ යොදවා ගන්න කියන එක. First we need the subject. ඉස්සෙල්ලාම subject එක අවශ්‍යයි. Then is am I. ඊට පස්සේ අපි is am I භාවිත කරනවා. Then the pattern in the mood for. ඊට පස්සේ pattern එක mood for කියන එක භාවිත කරනවා. After the pattern, we can use either a noun or a verb according to the sentence. අපිට mood for කියන එකට පස්සුව නාම පදයක් හෝ ක්‍රියාපදයක් වාක්‍යයට අනුව භාවිත කරන්න පුළුවන්. When we use a verb after the pattern, the verb must be kept in the ing form. Verb එක භාවිත කරනවා ක්‍රියාපදයේ ing අවස්ථාව භාවිත කරන්න ඕනේ. කියන්නේ mood for වලට පස්සේ go back going. දැන් mood for වලට පස්සේ watch back watching. Mood for වලට පස්සේ listen by listening ඒ විදිහට දාගෙන භාවිත කරන්න ඕන ක්‍රියාපදයක් නම් නාමපදයක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ නාමපදේ භාවිත කරන්න පුළුවන් දැන් උදාහරණයක් තමයි රෙස්ටෝරන්ට් එකේදී ඔයාලා යාළුවෝ අහන්න පුළුවන් ඔයා කන්න කැමති මොනවද කියලා what would you like to eat ඔයා මොනවද කන්න කැමති ඔයාට කියන්න පුළුවන් I am in the mood for string hoppers මම කැමති ඉඩියාපෝල්ට ඉඩියාප භාවිත කරලා තියෙන නාමපදයක් අපි තව උදාහරණයක් බලමු ඔයා යාළුවෝ අහන්න පුළුවන් what would you like to do today ඔයාද මොනවද කරන්න කැමති ඔයා කියන්න පුළුවන් I am in the mood for going to the cinema මම කැමති සිනමා ශාලාවට යන්න මේදී භාවිත කරලා තියෙන verb එක. ඒ නිසා මම verb එක ing form එකෙන් දාලා තියෙනවා. I think this lesson helped you to improve your speaking ability. I'll be back with a new lesson very soon. Bye.